ආයුෂ බොහෝ වේවා ඔබට සුබම සුබ දවසක්. සාමාන්‍යයෙන් වයස්ගත වෙනවා කියලා කියන්නේ ඔබටවත් මටවත් මේ ලෝකේ කිසිම කෙනෙක්ට නවත්තන්න පුළුවන් විදිහ දෙයක් නෙවෙයි. ඒ වුණත් නිරෝගී විදිහට වයසට යනවා නම් ඊතරම් අපිට වටින දෙයක් තවත් මේ ලෝකේ නැහැ. වයසට යද්දී අපි හැමෝටම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි සිංහලෙන්ම කියනවා නම් වාත අමාරු. එහෙම නැත්නම් වාතේ කෝප වෙලා කියන වචන. වයස්ගත වෙනවත් එක්කම එන හන්දිපත් අමාරු අස්සේ ගෙවි යාම එක මේ වාත කෝප තත්ත්වෙත් ඇති වෙන්න ගන්නවා. ඉතින් වාත රෝග ගණයටම අයිති වෙන සන්ධිවල කාටිලේජ් ගෙවිල යන එකත් වර්තමානයේ වෙද්දී බොහොම ප්‍රසිද්ධ රෝග ලක්ෂණයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ කාටිලේජ් ගෙවිල යන නොදී ආරක්ෂා කරගන්න අපි වයසට යනකම් ඉන්න ඕනේද? ගෙවෙන්න කලින් ආරක්ෂා කරගන්න ඕන කාටිලේජ් වර්ධනය සඳහා ඔබේ මුදල් පසුම්බියටත් ගැලපෙන විදිහේ අපේ මේ අවට පරිසරයෙන් හොයාගන්න පුළුවන් විදිහේ සුවිශේෂී ආහාර ලයිස්තුවක් තමයි අද අපි විශ්ව ලෝකයේ කතා බහෙන් මේ විදිහට වෙන් කරගන්න හිතුවේ. ඉතින් අපි ආරාධනා කරනවා නිරෝගී බවට ආදරය කරන ඔබ වෙනුවෙන් මේ ගෙන එන සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය දක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. අංක 1 බැර කොකු බැර කොකු පාත්‍ර කොකු කියන නම් දෙකෙන්ම හඳුන්වන්නේ මීවන ගණයට අයිති මේ ශාකයට. විශේෂයෙන්ම මේක ලංකාවේ තෙත් කලාපයේ ආශ්‍රිතවයි වර්ධනය වෙන්නේ. මේ ශාකයේ පවතින සෙවල සහිත බව නිසාම ශරීරයේ කාටිලේජ් වර්ධනය කිරීමේ විශේෂ හැකියාවක් මේවට පවතිනවා. මේ ආකාරයෙන්ම කැරන් කොකු මියන දළු නමිනුත් මීවන වර්ග දෙකක්ම තිබෙනවා සමහර විට ඔබ අහලත් ඇති. දිගින් දිගටම රලු වියලිසා કૃතිම ආහාර වර්ග කෑමට ගැනීමත් ජලය නියමිත පරිදි පානය නොකිරීමත් අස්සි ගෙවියාම සිද්ධ වෙන්න ප්‍රධානතම හේතු විදිහට අපිට සරලව හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ගැන ඔබට හඟවන සලකුණු විදිහට අස්සිවල නැමීමේ අපහසු බව වගේම අස්සි එකට ගැටෙද්දී නැගෙන හඬ ඇසීම ආදියත් ඔබට සරලව පෙන්වා දෙන්නට අපි කැමතියි. කොහොම වුණත් මේ අවස්ථාව උදා වෙනකන් ඉන්නේ නැතිව මේ රෝග ලක්ෂණ ඇති වෙන්න කලින් මේ සඳහන් කරන ආකාරය ආහාර ඔබේ ආහාරවලට එකතු කරගන්න අද ඉඳන්ම අමතක කරන්න එපා. නිවසේ තෙත් සහ සෙවන සහිත ස්ථානයක මේවා වගා කිරීමේ හැකියාවකුත් ඔබට බොහොම පහසුවෙන් තිබෙනවා. ඉතින් මේ වර්ග 3 රහානුව ගත්තොත් එකිනෙකට වෙනස් වුණත් ගුණ යතින් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීමත් අස්ථි පෝෂණය කිරීමත් ඉදිරියෙන්ම ඉන්නවා. ඉතින් මේ වර්ග 3ම තෙල් දාලා කිරට මැලුම් වශයෙන් හෝ සලාඩ් විදිහටත් ඔබේ ආහාරවලට එකතු කර ගැනීමෙන් ඔබේ කාටිලේජ් ගෙවෙන නොදී ආරක්ෂා කරගන්න ඔන්න ඔබට හැකියාව පවතිනවා. අංක 2 වැල් පෙනෙන දළු අස්ථි පද්ධතියේ පෝෂණයට ඉතාම විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරන ශාකයක් විදිහටයි වැල් පෙනෙන ශාකය හඳුන්වා දෙන්නට පුළුවන්. වැල් පෙනෙන කැඳ ලෙස හෝ වැල් පෙනෙන එළඟි තෙලින් මලවා සතියකට කීප වතාවක් ආහාරයට ගැනීම මගින් අස්ථි ගෙවී යාම දිරා යාමතුළු රෝගවලින් වැළකෙන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි ශරීරයට ඉතාම ඉහළ පෝෂණයක් ලබා දෙන මේ ශාකයෙන් ගෙවී කී කාටිලේජ් නැවත වර්ධනයට බාහිරව ආලේපයක් වශයෙන් උත් යොදන්නට පුළුවන්. ඉතින් ඔබේ ගෙවී යන අස්ථිවලට ඇතුළතින් වගේම බාහිරනුත් පෝෂණය වගේම ලිහිසිකාරක අවශ්‍යයි. දීර්ඝ කාලයක් වෙහෙස වීම නිසා ඔබේ අස්ථි පද්ධතිය වුණත් ඔබ වගේම වයස්ගත වීම සිද්ධ වෙනවා. මේ වගේම අවස්ථාවලට පෙර සූදානමක් විදිහට බාහිරින් තෙල් වර්ග ආලේප කිරීමත් අනිවාර්යයෙන්ම වැදගත්. එවැනි අත්බේතක් විදිහට එනරු තෙල් එක්ක කොටා මලවාගත් වැල් පෙනෙන කොළ ගෙවී ගිය කාටිලේජ් සහිත සන්ධියේ ආලේප කිරීමෙන් සහනයක් ලබා ගන්න ඔබට පුළුවන්. අංක 3 බැබිල කොළ කැඳ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ භාවිත වෙන බැබිල වර්ග පහක් තිබෙනවා. ඔබේ අතිරේක දැනුම වෙනුවෙන් අපි ඒවා සඳහන් කළොත් සිරි වැඩි බැබිල, කොටිකන් බැබිල, මහා බැබිල, සුළු බැබිල හෙවත් බෙහෙත් බැබිල වගේම බූ බැබිල වර්ගයේ වර්ග පහක් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ වර්ග පහම වාත රෝගවලදී එක හා සමාන කාර්යභාරයක් තමයි ඉෂ්ට කරන්නේ. හැබැයි අස්ථිගත රෝගවලදී හීන් බැබිල හෙවත් සුළු බැබිල කොළ මේ විදිහට කැඳ වශයෙන් භාවිත කළ හැකි. මේ බැබිල කොළවල පවතින සෙවල සහිත ස්වභාවය නිසා මේ වගේන් ගෙවුණු අස්ථිවලට ලිහිසි ස්වභාවයක් ඇති කරලා වේදනාව සමනය කිරීම සිද්ධ කරනවා. බැබිල කොළවල පවතින මේ සුවිශේෂී සෙවල සහිත ගුණය අපිට උදව් වෙනවා බොහොම පහසුවෙන් කැඳ හදද්දී හාතවාරිය වගේ කෙඳි සහිත කොළ වර්ගයක් එක මිශ්‍ර කරලා කොටාගෙන කැඳ සෑදීම සිද්ධ කරන්නත්. අංක 4 ගොනිකා කොළ කැඳ. මේ ගහට මේ නම පටබැඳිලා තියෙන්නෙම කැඩුම් බිඳුම් වලට සම්බන්ධ නිසාමයි. ජනප්‍රවාදවල එන විදිහට ප්‍රපාතයකින් පහළට ඇදවැටිලා කකුල් කැඩී ගිය ගවයෙකු පස්සේ දවසේදී කිසිම වෙනසකින් තොරව ඇවිදිනව දැක්ක නිසා තමයි එක්තරා වෙද මහත්තයෙකු විසින් මේ ගවයා කලින් දවසේ ආහාරයට ගෙන ඇති කොළ වර්ගය හොයාගෙන ඒවට ගොනු කෑ කියන නම යොදලා තියෙනවා. ඉතින් ගොනු කෑ වැල් ගොනිකා වැල් බවට පස්සේ
පත්වලා තියෙනවා පරිවර්තනය වෙලා තියෙනවා අසිසා සන්ධිවල ආබාධ සුවීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරන ශාකයක් විදියටයි මේ ගොනිකා ශාකය හඳුන්වා දෙන්නේ ඇත්තම කිව්වොත් කතාවට නම් කියන්නේ පොලිසියෙන් ගුටි කෑවොත් ගොනිකා කොළ කැඳ හදලා බොන්න දෙන්න කියලා ඉතින් ඔබටත් ඒ වගේ අත්දැකීමක් නැති වුණත් තැලිලා පොඩි වුණ ශරීරයක් සුවපත් කරගන්න වගේම කැඩුණු බිදුණු අස්ති යථා තත්ත්වයට පත් කරන්නත් මේ කොළවලට පුදුමාකාර හැකියාවක් තිබෙනවා ඉතින් මේ හේතුව නිසාම වැඩි කාලයක් එකම කාර්යයේදීම නිසා හෝ ශ්ලේෂ්මල පටක වියලියාම නිසා ගෙවි ගිය අස්සිවල වර්ධනයට දිව්‍යමය ඖෂධයක් විදිහටයි ගොනිකා කොළ හඳුන්වා දිය හැකි මැල්ලුම් හෝ කැඳ විදිහට මාසයකට වතාවක් දෙවතාවක් ඔබේ ආහාරයට එකතු කරගන්න හැකියාවක් පවතිනවා නම් ඔබත් ඔබේ අස්සි ගැන කිසිම දවසක බය වෙන්නට ඕන නැහැ ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ තමයි මේ කොළ තනිකරම ආහාරයට ගැනීම අපහසු නිසා වෙනත් කොළ වර්ගයක් එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න එක ඔබට පහසුවක් වේවි අංක 5 දියමෙනේරි ශාකය හැමෝගෙම ගෙවතුවල අනිවාර්යයෙන්ම හැදෙනවා වුණත් බහුලව තිබෙන නිසාම වටිනාකමක් නැති ශාකයක් විදියටයි දියමෙනේරි ශාකය හඳුන්වා දිය හැකි විශාල පෝෂක සංඝටක ප්‍රමාණයකට හිමිකම් කියන මේ ශාකය අපේ ශරීරයේ පෝෂණ අවශ්‍යතාවයට සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා තරමක් දුරට සෙවල ගතියකින් යුතු මේ ශාකය නිතර ආහාරවලට එකතු කරගන්නවා නම් සන්ධිගතව ඇතිවන බොහෝ රෝගවලට ශාකමය එම නැත්නම් ආහාරමය ඖෂධයක් බවටත් මේකපත් වෙනවා ඒ වගේම අස්ථි සෛලවලට පෝෂණය මදිකම හේතු වෙනොත් අස්ථි සහ කාටිලේජ් දුර්වලතාවයට පත් වෙන බව ඔබ දන්නවා ඉතින් ඒ වගේ අවස්ථා ඇති නොවෙන්න හොඳ රුධිර සෛල වර්ධකයක් විදියට මේ ශාකය ඔබට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කොස්සට දාලා කිරට හරි මැල්ලුමක් විදියට හරි අනිකුත් පලා වර්ගත් එක්ක කලවම් කරලා කැඳ විදිහටත් මේ වටිනා ශාකය ඔබේ ආහාරවලට ඔන්න එකතු කරගන්න ඔබට අදයි දාන්න පුළුවන් අංක 6 නිවිති සහ ගස් නිවිති ඔබ දන්නවද ඔබේ තරුණ වියේදී සිද්ධ කරන නොසලකනීමත් ක්‍රියා නිසා ඔබේ කාටිලේජ් ඉක්මනින්ම ගෙවිලා යනවා නිරන්තරයෙන්ම වෙහෙසට පත්වෙන සන්ධිවලට බාහිරින්වත් අභ්‍යන්තරයෙන්වත් ලිහිසිකාරකයක් එකතු නොවුනහම ඒ සන්ධි ගෙවිලා යන එක වඩවඩාත් ඉක්මන් වෙනවා මේ නිසායි අභ්‍යන්තරව පෝෂකයක් විදිහට නිවිති සහ ගස් නිවිති කියන ශාක වර්ග දෙකම ඔබේ ආහාරවලට නිතර එකතු කරගන්න කියලා අපි ඔබට කියන්නේ දවසකට ඔබට අවශ්‍ය වන යකඩ ප්‍රමාණයෙන් 37ක් සාස්ති වර්ධනයට අවශ්‍ය වන විටමින් K නිවිතිවල බහුලවම අන්තර්ගතයි. ඒ වගේම නිවිතිවල සාමාන්‍යයෙන් තිබෙන ශ්ලේෂ්මල ස්වභාවය නිසා අස්ථි එකිනෙකට ගැටීමේදී ඇතිවන ගෙවියම් අවම කරන්නත් ඒට හැකියාවක් තිබෙනවා. අංක 7 මඩුදළු. සාමාන්‍ය මඩු ශාකය කියන්නේ තරමක් විශාලව වර්ධනය වෙන සදාහරිත ශාකයක්. මේ ශාකයේ සර්පිලාකාරව හැදෙන දළු රක්තහීනතාවයට වගේම ශරීරයේ අස්ථිවල ගැටළු සඳහාත් සුවිශේෂීව භාවිත වෙනවා. අස්ථිවල ගෙවියාමට මූලික වෙන හේතු අතරේ අස්ථි નિયમિત විදියට පෝෂණය නොවීමත් එක් ප්‍රධානත හේතුවක්. මේ නිසා අස්ථි සෛලවලටත් අස්ථි මජ්ජාවටත් નિયમિત පෝෂණය ලබා දීමට හැකි ආහාරයක් විදියට සතියකට වරක්වත් ආහාර වේලට එකතු කරගත යුතුයි මේ මඩුදළු කියන ශාකය. ඒ වගේම තමයි මඩුදළු මැල්ලුම් සලාද හෝ කිරට විදියට විවිධාකාර වට්ටෝරු ආකාරයකට ඔබට හදාගන්න බොහොම පහසුවෙන් පුළුවන්. අංක 8 කොල්ලු සාමාන්‍ය නම් කෑමට තරමක් අපහසු හින්දා වැඩිදුර භාවිතයට නොගන්න සුවිශේෂී වටිනාකමකින් යුක්ත ආහාරයක් විදිහටයි මේව හඳුන්වන්නේ. හෝස් ග්‍රෑම් කියන ඉංග්‍රීසි භාෂාවෙනුත් මේක හඳුන්වන්නේ විශේෂයෙන්ම අශ්වයන්ගේ ජවය ශක්ති වර්ධනය කිරීම සඳහා මේ ධාන්‍ය වර්ගය ලබා දෙන නිසාවෙන්මයි. ඔබේ ඇඟට අවශ්‍ය කරන තරමේ අධික ප්‍රෝටීන් සංචිතයක් සහිත ආහාරයක් වෙන නිසාවෙන්ම සිරුරේ මාංශපේශී වර්ධනය කරමින් ගෙවි ගිය කොටස් අලුත් වැඩියා කිරීමටත් මේවා දායකත්වයක් ලබා දෙනවා. ආයුර්වේදය තුල හැම වාත රෝගයකදීම වගේ අවසානයට පෝෂණය සඳහා දෙනු ලබන ඖෂධ වට්ටෝරුවල අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන දෙයක් තමයි මේ කොල්ලු කියලා කියන්නේ. තරමක් විතර උෂ්ණ බවින් අධික නිසා නිතරම ආහාරයට ගැනීම සුදුසු නැති වුණත් කොල්ලු තැඹූ ජලය කැඳ විදියට වගේම ව්‍යංජනයක් විදියටත් සකස් කරලා මේක ඔබට එකතු කරගන්න පුළුවන්. ඉතින් කොල්ලු වලින් හදන ඉතාම රසවත් ව්‍යංජනයක් විදියට කොල්ලු ආනම හඳුන්වා දෙන්නට ඔබට අපි කැමතියි. ඉතින් අවසන් වශයෙන් ඔබ වයස්ගත තත්ත්වයටපත් වුණත් නොවුණත් ඔබේ අස්ථි පද්ධතිය ඔබ ආරක්ෂා කරගත යුතුමයි. ඉතින් ඒ වෙනුවෙන් අපි අද මේ කිව්ව ක්‍රම වලින් එකක් හෝ කීපයක් වුණත් ඔබට අත්දහ බලන්න පුළුවන්. ඉතින් අවසන් වශයෙන් අපි ඔබට ආරාධනා කරන්නේ මේ ආහාර වැඩි වැඩියෙන් ඔබේ ආහාර වේලට පුළුවන් තරම් එකතු කරගන්න කියලා. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයේ අතෙක් අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.